කොහොමද කරන්ට් එකයි පෙට්‍රෝලියු නැතුව මාස ගාණක් ඉන්න වුණොත් ඔයාට ඉන්න පුළුවන්ද අදයි බලන්න හදන්නේ 2015 රිලීස් වුණ ඩ්‍රාමා ත්‍රිලර් මූවි එකක් මූවි එකේ නම ඉන්ටු ද ෆොරස්ට් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න ඕන නම් අපේ හෝම් සිනමා සිංහල YouTube channel එක subscribe කරලා තියාගන්න ඒ වගේ වීඩියෝස් හොඳ නම් comment කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා එහෙනම් අපි යමු මූවි එක බලන්න අක්කයි නංගි තාත්තයි ජීවත් වෙන්නේ කැලයක් ළඟ ටිකක් දුර පැත්තක තියෙන ලස්සන ගෙදරක. අක්කා ගොඩක් ඩාන්ස් වලට කැමති කෙනෙක්. ඒ වගේම නංගි ඉගෙන ගන්නවා එයාගේ එන්ට්‍රන්ස් එක්සෑම් එක යුනිවර්සිටි එකක. එදා රෑ තාත්තා ටීවී එක බල බල ඉද්දී ඉමර්ජන්සි නිවුස් එකක් යනවා. එකපාරම කරන්ට් එක නැති වෙන්න පුළුවන් කියලා ටික දවසකට. ඒත් එක්කම එකපාරම කරන්ට් එක යනවා නංගි පාඩම් කර කර ඉද්දී ඒ වගේම කිසිම එළියක් නැහැ මේ පැත්තේ මොකද මේ කැලයක් ළඟ තියෙන ලස්සන ගෙදරක් නිසා. ඊට පස්සේ නංගි යනවා කාර් එකට ඒගොල්ලන්ගේ කාර් එකේ තියෙන ඉමර්ජන්සි ටෝච් එකක් ගන්න. කොහොම හරි කාර් එක ඇරලා එයා බඩු අරන් එද්දි කාර් එකේ ඩෝ එක හරියට වැහෙන්නේ නැහැ. ඒ හින්දා ඇතුලේ ලයිට් ඔන් වෙලා තියෙනවා. ඊළඟ දවසේ කොහොම හරි තාත්තයි මේ දුවලා දෙන්නයි යන්න හදනවා ටවුන් එකට යන්න ගෙදරට අවශ්‍ය කරන ඉතුරු බඩු මූට්ටු ටික ගන්න මේ ප්‍රශ්නෙත් එක්ක නිසා. හැබැයි තාත්තා ගිහිල්ලා කාර් එක ස්ටාර්ට් කරාට කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් බැටරි එක බැහැලා මොකද ඊයේ රෑ එළි වෙනකන් අර ලයිට් එක ඔන් වෙලා තිබුණ නිසා. හැබැයි තාත්තා උත්සාහ කරනවා තියෙන පරණ බැටරි එකක් අරන් කාර් එක ස්ටාර්ට් කරන්න. හැබැයි වැඩේ හරියන්නේ නැහැ. මේ අතරතුර නංගි රේඩියෝ එක දාලා අහන්න බලනවා මොකද්ද මේ පවර් එක නැති ප්‍රශ්නේ සහ මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ සහෝදරියෝ දෙන්න එකතු වෙලා උත්සාහ කරනවා මේ නැවතිලා තියෙන කාර් එක තල්ලු කරලා මොනා හරි කරන්න පුළුවන්ද කියලා බලන්න. හැබැයි ඒක ටිකක් ලොකු කාර් එකක් නිසා මේ දෙන්නට අමාරුයි. ඒ වගේම ටිකක් රෑ වෙද්දී රේඩියෝ එක වැඩ කරන එකක් නැති වෙනවා සිග්නල් ප්‍රශ්නයක් නිසා. දැන් මේගොල්ලන්ට මේ කැලේ ළඟ තියෙන ගෙදර ඉඳලා නගරට යන්න විදියකුත් නැහැ. ඒ හින්දා මේගොල්ලෝ ගෙදරම ඉන්නවා. දැන් 10 වෙනි දවස. දවස් 10ක් ගිහිල්ලා මේ කරන්ට් එක ගිහිල්ලා තාමත් කරන්ට් එක නැහැ. තාත්තා කොහොම හරි උත්සාහ කරනවා කාර් එක ස්ටාර්ට් කරගන්න ක්‍රමයක් හොයාගන්න. තාත්තා ළඟ තියෙන චේන් ෂෝ එකක් ස්ටාර්ට් කරලා ඒකෙන් තාත්තට පුළුවන් වෙනවා කාර් එකේ එන්ජින් එක පණ ගන්නව ගන්න. ඊට පස්සේ කොහොම හරි මේගොල්ලෝ කාර් එක ස්ටාර්ට් කරගෙන 3 දෙනාම යනවා ටවුන් එකට යන්න කියලා බඩු මුට්ටු අරන් ඉන්න. ඒගොල්ලෝ යද්දි දකිනවා ඒගොල්ලොන්ගේ අතර මැඟ තියෙන ගෙවල් සම්පූර්ණයෙන් අතහැරලා දාලා මිනිස්සු ගිහිල්ලා කියලා. ඒ වගේම පෙට්‍රල් ෂෙඩ් වල කිසිම දෙයක් නැහැ ඒගොල්ලන්ට හොයාගන්න පෙට්‍රල් ගහගන්නවත් මොනාටවත්. ඊට පස්සේ ඒගොල්ලෝ නවතිනවා ග්‍රොසරි ස්ටෝර් එකක බඩු ටිකක් ගන්න. ඒ වෙලාවේ එක මිනිස්සෙක් කෙනවා තුවක්කුවකුත් අරගෙන. කොහොම හරි මේ මිනිස්සයා තේරුම් ගන්නවා මේ තාත්තයි දුවලා දෙන්නයි යාට අනතුරක් නැහැ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ස්ටෝර් එකෙන් බඩු අරගෙන යාට උදව් කරනවා බඩු ටික දාගන්න. ඊට පස්සේ මේගොල්ලෝ යනවා කාර් එකක් අරගෙන පෙට්‍රල් ෂෙඩ් එකකට පෙට්‍රල් ගහගන්න කියලා හිතාගෙන. හැබැයි ගිහිල්ලා බලද්දී එතෙන්ට ටිකක් නපුරු බයිකර්ස්ලා ටිකක් ඇවිල්ලා ඉන්නවා. තාත්තට දුවලා දෙන්නත් පරිස්සම් කරන්න ඕන නිසා ඒගොල්ලන් හොරකම් කරයි හිතලා මෙතනින් තාත්තා අරගෙන යනවා වාහනේ. හැබැයි ෂෙඩ් එකෙත් තියෙනවා පෙට්‍රල් නැහැ කියලා. ඊට පස්සේ තාත්තා යනවා දුවලා වෙක්කන් දුවව ගිහිල්ලා දානවා ලොකු දුවව යාගේ ඩාන්ස් ක්ලාස් එක තියෙන තැනට. ඊට පස්සේ තාත්තා ගිහිල්ලා යාළුවෙක් එක්ක පොඩ්ඩක් සෙට් වෙනවා. ඒ වගේම පොඩි දුව එයාගේ බොයෆ්‍රෙන්ඩ්ව හම්බෙලා ඒ දෙන්න හවස්වරුව ගත කර කර ඉන්නේ. ඊට පස්සේ රෑ වෙලා මේගොල්ලෝ ගෙදරෙද්දී ඒගොල්ලෝ දකිනවා පාර අයිනේ තවත් වාහනයක් නතර කරලා තියෙනවා. තාත්තා බැහැලා උදව් කරන්න හදද්දී ඒ වාහනේ ඉන්න මිනිස්සෙක් තුවක්කුවක් අරන් තාත්තගේ පැත්තට එනවා. ඒ හින්දා තාත්තා කරන්නේ මුකුත් කරදරයක් වෙන්න කලින් එතනින් දුවලා දෙන්නවත් අරන් ආපහු ගෙදරට පිටත් වෙන එක. කොහොම හරි ඊළඟ දවසේ උදේ තාත්තා කියනවා ආයේ කරන්ට් එක හරියට නගරෙට රටට ලැබෙනකන් ආයේ ටවුන් එකට යන්න නැතුව ඉන්නවා කියලා. මේකට දුවට තරහ යනවා පොඩි දුවට මොකද එයාට බොයෆ්‍රෙන්ඩ් බලන්න බැරි වෙන නිසා. හැබැයි ලොකු දුව මේක තේරුම් අරන් තාත්තට උදව් කරනවා. ඒ වගේම එදා තාත්තා යනවා දර ටිකක් කපන් එන්න ඒගොල්ලන්ට ප්‍රයෝජනෙට ගන්න ඕන උනොත් කියලා. තාත්තා යන්නේ චේන් සෝ එකක් අරන් ගස් ටිකක් කපලා දර ටිකක් හදා ගන්න. හැබැයි ගිහිල්ලා ගහක් කපද්දී මේ චේන් සෝ එකේ නට් එකක් බුරුල් වෙලා ගැලවිලා වැටෙනවා. මේ වෙලාවේ ඒක හරියට වැඩ කරන්න නැතුව ගිහිල්ලා තාත්තගේ කකුල කපල යනවා මේ අනතුරත් එක්කම. කොහොම හරි තාත්තා කෑ ගහන එක ඇහිලා අක්කයි නංගීට අක්ගාල දුහගෙන එනවා තාත්තා ඉන්න දිහාට. ඒද්දි තාත්තගේ කකුලෙන් ගොඩක් ලේ ගිහිල්ලා තාත්තා පණ අද ඇදී ඉන්නේ මැරෙන්න ඕන්න මෙන්න තියලා. කොහොම හරි තාත්තගේ අන්තිම වචන වෙන්නේ
අක්කයි නංගි තම තමන්ව බලාගෙන පරිස්සමට ඉන්න කියන එක. ඊට පස්සේ අක්කයි නංගි හොඳටම අඬාන ඉඳලා තාත්තව තුරුල් කරන් ඉන්නවා රෑ වෙනකන්. කොහොම හරි රෑට ඇහෙනවා මේගොල්ලන්ට මේ කැලේ ඉන්න අමුතු සත්තු කෑ ගහනවා. ඒ වෙලාවේ අක්කයි නංගි බය වෙනවා. කොහොම හරි උදේම ගිහිල්ලා ආයුධ ටිකක් අරන් ඇවිල්ලා වලක් හරලා මේ දෙන්න කරන්නේ තාත්තව වල්ලන එක. ඊට පස්සේ මේ දෙන්න ගිහිල්ලා හවස ඇඳට වෙලා අඬාන ඉන්නවා ඒගොල්ලන්ට උණ දේ හිතා ගන්නවත් බැරි නිසා. දැන් කොහොම හරි මාස දෙකක් ගිහිල්ලා කරන්ට් එකයි පෙට්‍රෝලුයි හරියට නැතුව. මේගොල්ලෝ මේ ගෙදරින් තාම ගියේ නෑ නගරට යන්න, මොකද තාත්තා කියපු දේ නිසා. දැන් ඒගොල්ලන්ට කන්න තියෙන්නේ ගෙදර ඉන්න කිකිලියෝ දෙන බිත්තරයි වතුරයි විතරයි උදේ ආහාරය විදිහට. කොහොම හරි අක්කා මෙච්චර දවස් ඩාන්ස් කර කර ඉඳලා තියෙන්නේ මෙට්‍රොනොම් එකක ටයිමර් එකකට. දැන් එයාට ඒකට ඩාන්ස් කරන්නත් බෑ. එයා ගිහිල්ලා නංගිට කතා කරලා කියනවා අර ගෙනාපු පෙට්‍රල් කෑන් එකෙන් පොඩ්ඩක් දාලා ජෙනරේටර් එක වැඩ කරන්න මට ඩාන්ස් කරන්න කියලා. හැබැයි නංගි මේකකට එකඟ වෙන්නේ නැහැ. මොකද නංගි කියනවා මේ පෙට්‍රල් ටික හදිසි අවස්ථාවකට ප්‍රයෝජනෙට ගන්න තියාගන්න ඕනි කියලා. කොහොම හරි අක්කට තරහ ගිහිල්ලා එයා කාමරයක් ඇතුළට ගිහිල්ලා එයා වහගන්නවා ආයෙ එළියට එන්නේ නැහැ කියලා නංගිට කියලා. කොහොම හරි එදා රෑ වනසත්තු වගේක් ඇවිල්ලා මේගොල්ලන්ගේ හිටපු කිකිලෝ දෙන්නවත් කාලා යනවා. නංගි ගිහිල්ලා බලද්දි උදේ තියෙන්නේ ඒ කිකිලියන්ගේ පිහාටු ටික විතරයි. ඊට පස්සේ නංගි ගිහිල්ලා කොහොම හරි අක්කට කියනවා උණ වැඩේ ගැන. හැබැයි අක්කා නංගිත් එක්ක කතා කරන්නේ නැහැ අර තරහ තාම තියෙන නිසා. දවල් වෙලාවෙත් නංගි බලන් ඉන්නවා කෑමට අක්කයි කියලා. අක්කා කරන්නේ ඇවිල්ලා පිඟාන අරගෙන ආපහු එයාගේ කාමරයට යන එක නංගිත් එක්ක වචනයක්වත් කතා නොකර. කොහොම හරි එදා රෑ නංගි දකිනවා දරුණු හීනයක් එයා අක්කා හොයාගෙන කැලේ මැද්දෙන් දුහගෙන යනවා. මේකට නංගි බය වෙලා කෑ ගහද්දි අක්කා ඇවිල්ලා නංගිව තුරුල් කරන් සනසනවා. කොහොම හරි එක දවසක් රෑ වහිද්දි මේගොල්ලන්ගේ වහලෙන් වතුරත් ලීක් වෙන්න ගන්නවා. නංගි ගිහිල්ලා මෙතන පිහද දයිද්දියා දකිනවා පොඩි චොකලට් බොක්ස් එකක් තියෙනවා. එයා අක්කට කතා කරනවා මේක පෙන්වන්න. හැබැයි අක්කගෙන් සද්දයක් නැහැ. ඒ හින්දා මෙයා ඒකේ තියෙන චොකලට් එකක් කනවා. එයා ඒ චොකලට් කෑල්ල එන්ජොයි කරනවා. මොකද දැන් එයා මාස ගාණක් මෙතන හිර වෙලා හිටියා මුකුත් මේ වගේ කෑමක් නැති නිසා. කොහොම හරි මේ වෙලාවේ අක්ක එනවා. ඇහිලා මෙයා ටක් ගාලා චොකලට් එක ඔතලා තිබුණ කොලේ ආපහු පොඩි කරලා මේ බොක්ස් එක ඇතුළටම දානවා. ඒ වෙලාව අක්ක ඇවිල්ලා නංගිත් එක්ක කම්ප්ලේන්ට් කරනවා එයාට ඩාන්ස් කරන්න බෑ කියලා අර පොඩි මෙට්‍රොනොම් එක වැඩ කරද්දි. ඒ වගේම අක්ක කියනවා පෙට්‍රල් ටිකක් දාලා ජෙනරේටර් එක ක්‍රියාත්මක කරලා මට මියුසික් එකක් දාගන්න අවසර දෙන්න කියලා නංගි ඉස්සරලත් කැමති වුණේ නැති නිසා. කොහොම හරි මේ වෙලාවේ නංගි ටක් ගාලා එයාගේ අතේ තිබුණාට චොක්ලට් බොක්ස් එක දෙනවා අක්කට. අක්කයි කරලා බලද්දි ඒක ඇතුළේ තියෙනවා බබල් ගම් දෙකක්. කොහොම හරි අක්කා මේක ගැන බල බල කතා කරගෙන ඉද්දී දකිනවා මේක තිබුණ චොක්ලට් බෝලේ කාලා ඒකේ කොලේ තියෙනවා කියලා. අක්කා මේ ගැන නංගිගෙන් ප්‍රශ්න කරනවා. කොහොම හරි මේ ගැන රණ්ඩුවක් යද්දී එකපාරම ගෙදර දොරට තට්ටු කරනවා කවුද ඇවිල්ලා. ඊට පස්සේ මේ අක්කයි නංගි තුවක්කුවත් අරගෙන ගිහිල්ලා කවුද කියලා බලද්දි ඒ ඇවිල්ලා ඉන්නේ නංගිගේ බොයෆ්‍රෙන්ඩ්. එයා නගර ඉඳලා පයිම් ඇවිල්ලා නංගි ආපු නැති නිසා නංගිය හොයාගෙන. කොහොම හරි ඊළඟ දවසේ උදේ නංගි එක්කන් යනවා එයාගේ බොයෆ්‍රෙන්ඩ්ව තාත්තා ඒගොල්ලන්ට පොඩි කාලේ හදලා දුන්න ට්‍රී හවුස් එකකට කැලේ ටිකක් ඇතුලේ තියෙන. එතනදී කොහොමත් මේ දෙන්න අතර පොඩි රොමැන්ටික් සීන් එකකුත් යනවා. ඒ වගේම ඊට පස්සේ නංගිගේ බොයෆ්‍රෙන්ඩ් කියනවා නංගිට එයාත් එක්ක එන්න කියලා නගරෙට යන්න. මොකද නගරේ මීට වඩා හොඳ වෙයි කියලා එයා විශ්වාස කරනවා කියලා එයත් නගරෙට පයිම් යන්න හදන්නේ කියලා මෙයා නංගිට කියනවා. කොහොම හරි මේ දෙන්න ගිහිල්ලා අක්කට කියනවා ඒගොල්ලන්ගේ මේන් සිටි එකට ගියොත් මේගොල්ලන්ට හොඳට ඉන්න පුළුවන් වෙයි කියලා ආරංචියක් තියනවා කියලා. හැබැයි අක්කා කියනවා ඒක කටකතාවක් වෙන්නේ නැති ඒ ගැන විශ්වාස කරන්න බෑ. ගෙදරට ලයින් එක තමයි හොඳම දේ කියලා. ඒ වුණත් අක්කා නංගිගේ තීරණයට ගරු කරලා නංගිට යන්න කියනවා එයාගේ බොයෆ්‍රෙන්ඩ් එක්ක අක්කා තනියම මේ ගෙදර ඉන්නම් කියලා. කොහොම හරි නංගි ළඟ දවසේ බොයෆ්‍රෙන්ඩ් එක පිටත් වෙනවා නගරට යන්න කියලා ඇවිදගෙන යන්න. අක්කා බලන් ඉන්නවා මේ දෙන්න යනකම්. නංගි ගිහිල්ලා ඊළඟ දවසේ උදේ වෙද්දිම නංගිට දුක හිතෙනවා අක්කව දාලා ආපු එකට. එයා බොයෆ්‍රෙන්ඩ්ට බයි කියලා එයා එනවා ආපහු අක්කව හොයාගෙන. මොකද අක්කව එයාට ගොඩක් වටින නිසා. දැන් මාස 6ක් ගිහිල්ලා කරන්ට් එකයි පෙට්‍රලොයි මුකුත් නැතුව මේ දෙන්නා මේ කැලේ ළඟ ගෙදරට වෙලාමයි ඉන්නේ. කොහොම හරි අක්කයි නංගි කැලේ ඇතුළට යනවා. ඒගොල්ලන්ගේ ගෙදර තියෙන පොතුත් අරගෙන පොත් බල බල කෑමට ගන්න පුළුවන් පැලෑටි වර්ග සහ බෙහෙත් වලට ගන්න පුළුවන් පැලෑටි වර්ග හොයාගෙන අඳුන ගන්න. කොහොම හරි නංගි හිටියේ ගොඩක් අප්සෙට් එකේ අර බොයෆ්‍රෙන්ඩ් එක්ක තිබුණ සම්බන්ධය අර ට්‍රී හවුස් එක ඇතුළේ නිසා එයා ප්‍රෙග්නට් වෙලා ඇති කියලා. ඊළඟ දවසේ උදේ හොයා හොයා ගන්නවා එයාගේ ආයේ පීරියඩ් එක ස්ටාර්ට් වෙලා කියලා. කොහොම හරි මේ නිසා
නංගිගේ හිතට ගොඩක් සහනයක් ලැබෙනවා. කොහොම හරි නංගි අක්කට කියනවා ඒගොල්ලන්ගේ ගෙදර තියෙන වයින් එකක් බොමු කියලා මේ සතුරටත් එක්ක. එදා රෑ මේ දෙන්න එක එකතු වෙලා බොනවා. ඒ වගේම නංගි ගිහිල්ලා අර තිබුණ පෙට්‍රල් වලින් ටිකක් දාලා අක්කට dance කරන්න ඕන විදිහට generator start කරලා දෙනවා. ඒ වගේම එදා රෑ අක්කා හොඳටම නටනවා එයාට නටන්න බැරි වුණේවත් එක්කම අල්ලලා. ඒ වගේම නංගි phone එක අරන් check කරනවා තාමත් mobile signals වත් මොනහත්වත් නැහැ. ඒ වගේම මේ දෙන්න එකතු වෙලා එදා රෑ ඒගොල්ලන්ගේ family එකේ තිබුණ වීඩියෝ එකකුත් බලනවා මේ current එක තියෙන වෙලාවේ. ටික වෙලාවකින් generator එක off වෙනවා මේ දෙන්න නිදා ගන්න යනවා. කොහොම හරි එදා රෑ නංගි කරන්නේ එයාගේ අර can එකේ තිබුණ ටික වෙන can එකකට දාලා අරන් තියනවා හදිසියකට ඕන වෙයි කියලා මේ petrol ටික නැත්තම් නාස්ති වෙයි කියලා. ඊළඟ දවසේ කොහොම හරි අක්කා gedara එළිය පැත්තට වෙලා දරපල පල ඉන්නවා නංගි කැලේට යනවා අදාර පැල ඇටි කන්න පුළුවන් දේවල් ටිකක් හොයන් එන්න. මේ වෙලාවේ අර එදා ස්ටෝ එකේ උදව් කරපු මිනිස්සයා මේ ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා අක්කත් එක්ක අනම් මනම් ටිකක් කතා කරගෙන ඉඳලා එකපාරම අක්කට ඇටැක් කරලා අක්කව බිම දාලා එතනම රේප් කරනවා. ඊට පස්සේ අක්කට සිහි ඇවිල්ලා අක්කා ඇස්සරලා බලද්දී එයා දකින්නේ අර ආපු මිනිස්සයා ඒගොල්ලන්ගේ තිබුණ එකම පෙට්‍රල් කෑන් එකත් අරගෙන එයාගේ තාත්තගේ කාර් එකත් අරගෙන එතනින් පැනලා යනවා කියලා. කොහොම හරි නංගි එද්දී එයා දකින්න අක්කා බිම ඉන්නවා. නංගි ටක් ගාලා දුවගෙන ඇවිල්ලා අක්කව තුස්සගෙන ගේ ඇතුළට යනවා. කොහොම හරි මේ වුණ සිද්ධිය නිසා අක්කා ගොඩක් ස්ට්‍රෙස් වෙලා හිත බය වෙලා ඉන්නේ. ඒ හින්දා නංගි කරන්නේ මුළු ගෙදරම ලෑලි ගහලා වහනවා අක්කට ආරක්ෂාකාරී හැඟීමක් දැනෙන්න. ඒ වගේම නංගි අක්කත් එක්ක විහිළු කර කර dance කරන්න උත්සාහ කරනවා අක්කා වායේ එයාගේ හිටපු තත්ත්වයට ගන්න මේ තියෙන drama එකත් එක්ක. දැන් මාස 8ක් ගිහිල්ලා මේගොල්ලෝ මේ ඉන්න තැනට වෙලා. කොහොම හරි නංගි වත්තේ වැඩ වගේක් කර කර ඉද්දි ලොකු ගලක් හම්බෙලා ඒක උස්සන්න උත්සාහ කරලා එයාගෙත් කොන්ද ඇවිලිලා බිමට වැටෙනවා. කොහොම හරි නංගි කෑ ගහන එක ඇහිලා අක්කා එළියට ඇවිල්ලා බලද්දි එයාට අර උන සිද්ධියත් මතක් වෙනවා. කොහොම හරි අක්කා උපරිම උත්සාහ කරලා ඒ ශක්තිය අරන් ගිහිල්ලා එයාගේ මේ බය හිතේ තියෙන ප්‍රශ්නේ අමතක කරලා නංගිට උදව් කරනවා. කොහොම හරි එදා අක්කට වමන යන්නත් පටන් ගන්නවා. ඒගොල්ලෝ තේරුම් ගන්නවා අක්කා අර රේප් කරපු එකෙන් ප්‍රෙග්නන්ට් වෙලා කියලා. ඒ වගේම අක්කා කියනවා එයාගේ බබාව එයාට හදා ගන්නත් ඕනේ කියලා. දැන් කොහොම හරි මේගොල්ලෝ මෙතන හිර වෙලා නැවතිලා ඉඳලා මාස 15ක් ගිහිල්ලා. ඒ වගේම අක්කාගේ බබා දැන් ටික ටික ලොකු වෙනවා එයාගේ බණ්ඩිය ඇතුලේ. නංගි කොහොම හරි ඉගෙන ගන්න උත්සාහ කරනවා ඒගොල්ලන්ගේ ගෙදර තියෙන පොත්වලින් ප්‍රෙග්නන්සි එක ගැන සහ බබෙක් කොහොමද ලෝකෙට බිහි කරන්නේ කියලා. ඒ වගේම නංගි තුවක්කුවත් අරන් ගිහිල්ලා දඩේ මෙත් යනවා මොකද දැන් අක්කට පෝෂණය ගොඩක් ඕනේ නිසා. කොහොම හරි එක දවසක් රෑ ටිකක් දරුණු කුණාටුවක් වගේ එකක් ඇවිල්ලා මේගොල්ලන්ගේ ගෙදර බීම් ටිකක් කඩාගෙන වැටෙනවා. ඒ වගේම අක්කටත් බබාව හම්බෙන්න අමාරු වෙනවා. මේ ගෙදර ආරක්ෂාකාරී නැති නිසා මේ නංගි අක්කයි යනවා අර ට්‍රී හවුස් එක ඇතුළට තාත්තා කලින් හදලා දුන්න. කොහොම හරි මෙතනදී අක්කා අලුත් බබෙක්ට ජීවයක් දෙනවා. ඒ වගේම මේගොල්ලෝ ආපහු ගෙදරට ගිහිල්ලා තීරණය කරනවා ඒගොල්ලන්ගේ මේ දැන් කඩා වැටලා තියෙන ගේ ගිනි තියලා දාන්න. එතකොට කවුරු හරි ආයේ මේ පැත්තට කරදර කරන්න આવොත් ඒගොල්ලෝ හිතන්නේ මේ ගේ ගිනි අරන් අක්කයි නංගි මැරුණයි කියලා හිතලා. ඒ වගේම ගේ ගිනි තියන්න කලින් අක්කයි නංගි එකතු වෙලා ඒගොල්ලන්ට වටිනා කියන බඩු සහ පොත්පත් ටිකක් අරගෙන ඒවා පරිස්සම් කරලා තියාගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ ගේ ගිනි තියලා ගේ දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ බබයි මේ අක්කයි නංගි ඒගොල්ලන්ට ඕන කරන බඩු ටිකුත් අරගෙන කැලේ ඇතුළට ඇවිදගෙන යනවා. මෙතනින් මේ චිත්‍රපටය ඉවරයි. මේ දවස්වල කරටුත් නැහැ, තෙලුත් නැහැ. අපිටත් මේ වගේ ටිකක් ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙයිද දන්නේ නැහැ. එහෙනම් ගිහින් එන්න තවත් සුපිරි චිත්‍රපටයකින් හම්බෙමු. මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න ඕන නම් අපේ Home Cinema සිංහල YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේ වැඩේ හොඳ නම් comment කරලා like එකක් දාන්න අමතක කරන්න එපා. ගිහින් එන්න ජය වේවා.